අයිබෝන් පොතේ පොතේ අද අපි 2025 ඔයාලගේ ලෙවල් අප් පේපර් 14 සාකච්ඡා කරන්නයි අද දවස් අපි වෙන් කරගෙන තියෙන්නේ. දැන් මේ වෙනකොට අපි ලෙවල් අප් පේපර්ස් 13ක් සාකච්ඡා කරලා ඉවරයි පහුගිය සතිය වෙනකොට. ඒතර අද දවසේ සිකුරාදා අපි සාකච්ඡා කරන්නේ ලෙවල් අප් පේපර්ස් 14. දැන් ඔයාලට පොතේ මේ වෙනකොට අපේ ෆිසිකල් පන්ති වලට එන දරුවන්ට ක්ලාස් එකේදී අපි 14 පේපර් එක දීලා තියෙනවා. ඒ වගේම අපේ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න දරුවන්ට අපි PDF එකක් විදිහට පේපර් එක ඔයාලගේ ගෲප් වලට දාලා තියෙනවා. එතකොට ඔයාලගේ පේපර් එක දැන් මේ වෙනකොට අතේ තියාගෙන ඇති. ඒ වගේම උත්තර ලියලා වන්දියට සම්බන්ධ වෙලත් ඇති. හරි. එතකොට ඔයාලගේ පේපර් එක අතර ගන්න අපි දැන් සාකච්ඡාව ආරම්භ කරන්න යන්නේ. හොඳයි. ඔයාලගේ දරුවනේ ලෙවල් අප් පේපර් එක අතර ගන්න. හොඳයි. පොතේ ලෙවල් අප් පේපර් එකේ මෙන්න මේ කාරණා ටික ඔයාලට කියනවා. මම මුලින්ම පළවෙනි ප්‍රශ්නේ තියෙන ඩ්‍රෝවින් එකක් නිසා ඩ්‍රොයින් එක පොඩ්ඩක් කොහොම අපි තියමු තියලා මම මුලින්ම එන්නම් දෙවෙනි ප්‍රශ්නෙට ඩ්‍රොයින් එක අපි සාකච්ඡා කරමු පසුව. හරිද? රයිට්. එතකොට මම එනවා මුලින්ම සාකච්ඡා කරන දෙවෙනි ප්‍රශ්නෙට. හොඳයි. පොතේ දෙවෙනි ප්‍රශ්නෙට ආවට පස්සේ අපිට කියනවා මෙහෙම නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු පහක් නම් කරන්න කියලා. දැන් නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගන්න ඉඳිපොතේ අපි බලනවා දැන් නිමහම් ද්‍රව්‍ය කියලා කියන්නේ මොනවද? ටයිල් වර්ග, එහෙම නැත්නම් බදාම, කපරාරුව, ඒ වගේම තීන්ත, සිවිලින් ඔය වගේ දේවල් නේ. එතකොට ඔය වගේ දෙයක් තීරණය කරද්දී නැත්නම් ගණිද්දී අපි භාවිතා කරන නැත්නම් සැලකිලිමත් වෙන කරුණු ගැන මේ ආන්නේ. එතකොට නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන කරුණු කීපයක් තියෙනවනේ. එක්කෙනෙක් තමයි පොතේ අපි සැලකිලිමත් වෙනවා පිරිවැය පිළිබඳව, ඒ වගේම පෙනුම පිළිබඳව, කල්පවැත්ම පිළිබඳව, ආරක්ෂාව පිළිබඳව, ලිස්සීමෙන් තොර බව පිළිබඳව, ඒ වගේම ගොඩනැගිල්ලේ භාවිතය පිළිබඳව. අපි දැන් ওই වගේ කරුණු කීපයක් පිළිබඳව සැලකිලිමත් වෙනවා. අපි අපිට දැන් අපෙන් අහන්නේ කරුණ ටික. ඒ නිසා අපි ලියමු දරුවනේ සලකා බැලිදු කරුණු පහක් අපෙන් අහනවා. අපි කරුණ ටික ලියමු. ලියනකොට මෙන්න මෙම් කීපයක් ලියන්න. ලියනකොට පාදකයේ ස්වභාවය යටියටට ලියන්න දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තර ලියන්න මුලින්ම අපි ලියන මුලින්ම පුතේ පාදකයේ ස්වභාවය අපි කීපයක් ලියමු. පාදකයේ ස්වභාවය ඒ වගේම ලියන පුතේ ගොඩනැගිල්ලේ භාවිතය, පාදකයේ ස්වභාවය ඒ වගේම ගොඩනැගිල්ලේ භාවිතය ඒ වගේම ලියන්න පුතේ බාහිර හෝ නැත්නම් බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨ, බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨ, බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨ, බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨ. හරි. තව කෙනෙක් ලියන්න අපේක්ෂිත සැප පහසුවේ තරම. අපි මේ පිළිබඳව සැලකිලිමත් වෙනවා. අපේක්ෂිත සැප පහසුවේ තරම. මේ වගේම ලියන්න පුතේ ලිස්සීමෙන් තොර බව. ඒ වගේම තව එකක් ලියන්න පුතා නඩත්තු කිරීම. ඒ වගේම ලියන්න පුතා පිරිවැය. ඒ වගේම ලියන්න පුතේ පෞද්ගලික කැමැත්ත. ඒ වගේම ලියනවා පොතේ තාප පරිවරණය. ඒ වගේම ලියනවා පුතා උණුසුම. තව කෙනෙක් ලියන පුතා පෙනුම. ඊළඟ ලියන පුතා ආරක්ෂාව. හරි. ඒක දෙවෙනි කොටස අහනවා බිත්තියක් අපරාරු කිරීම වගේ අපේක්ෂා කරන කාර්යයන් පහක්. මොකද දැන් බිත්තියක් අපරාරු කරද්දී අපි බලාපොරොත්තු වෙන පළවෙනිම දේ තමයි පිරිසුදු කර ගැනීම පහසුව. ඒ වගේම ගොඩනැංගීමේ ඒකක වල ආයු කාලය වැඩි කර ගැනීම. ඒ වගේම ගොඩනැංගීමේ ඒකක නැත්නම් ගොඩනැංගීමේදී ඇතිවෙච්ච දෝෂ වගේ දේවල් තියෙනවා නම් ඒව වහන්න පුළුවන් වෙනවා. ඒ වගේම තීන් තාලේප කිරීම සඳහා මතුපිට සුමට මට්ටම් තලයක් ලැබෙනවා. ඔන්න ඔය වගේ දේවල් තමයි බිත්තියක් කපරාරු කිරීමෙන් පුතේ අපිට ලැබෙන්නේ. හරි. ඒ නිසා බිත්තියක් කපරාරු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන කතා කරනවා දෙවෙනි ප්‍රශ්න දෙවෙනි කොටසට මෙන්න මේ විදිහට. ලියන පුතේ කීපයක් කපරාරු කිරීමෙන් බලාපොරොත්තු වෙන දේවල් ලියන්න පුතේ. පළවෙනි කොටස ලියන්න, සරි දෙවෙනි කොටසට අදාළව ලියන්න.
නඩත්තු කිරීමේ පහසුව කීපයක් අපි ලියමු. නඩත්තු කිරීමේ පහසුව, නඩත්තු කිරීමේ පහසුව. තව එකක් ලියන්න, තව එකක්. බිත්ති ඉදිකිරීමේදී ඇති වූ, බිත්ති ඉදිකිරීමේදී ඇති වූ, බිත්ති ඉදිකිරීමේදී ඇති වූ දුර්වලතා, බිත්ති ඉදිකිරීමේදී ඇති වූ දුර්වලතා ආවරණය කිරීම, බිත්ති ඉදිකිරීමේදී ඇති වූ දුර්වලතා ආවරණය කිරීම, ආවරණය කිරීම. තව කෙනෙක් ලියන්න, තව කෙනෙක්. වර්ණ ආලේපය සඳහා, වර්ණ ආලේපය සඳහා, වර්ණ ආලේපය සඳහා සුදුසු මනරම් පෘෂ්ඨයක්, වර්ණ ආලේපය සඳහා සුදුසු මනරම් පෘෂ්ඨයක් සකසා දීම, වර්ණ ආලේපය සඳහා සුදුසු මනරම් පෘෂ්ඨයක් සකසා දීම, සකසා දීම, මනරම් පෘෂ්ඨයක් සකසා දීම. තව එකක් ලියන්න. බිත්ති පෘෂ්ඨය, බිත්ති පෘෂ්ඨය දිගු කලක්, බිත්ති පෘෂ්ඨය දිගු කලක් ආරක්ෂා කිරීම සහ, බිත්ති පෘෂ්ඨය දිගු කලක් ආරක්ෂා කිරීම සහ, දිගු කලක් ආරක්ෂා කිරීම සහ, දිගු කලක් ආරක්ෂා කිරීම සහ භාවිතා කරන්නන්ට, භාවිතා කරන්නන්ට, භාවිතා කරන්නන්ට, භාවිතා කරන්නන්ට හිතකර, භාවිතා කරන්නන්ට හිතකර වටපිටාවක් සැපීම, භාවිතා කරන්නන්ට හිතකර වටපිටාවක් සැපීම, භාවිතා කරන්නන්ට හිතකර වටපිටාවක් සැපීම, හිතකර වටපිටාවක් සැපීම. තව එකක් ලියනවා. ආලෝකය පරාවර්තනය කරමින්, ආලෝකය පරාවර්තනය කරමින්, ආලෝකය පරාවර්තනය කරමින් ගොඩනැගිලි කාමර තුළ, ආලෝකය පරාවර්තනය කරමින් ගොඩනැගිලි කාමර තුළ අඳුරු ගතිය නැති කිරීම, ආලෝකය පරාවර්තනය කරමින් ගොඩනැගිලි කාමර තුළ අඳුරු ගතිය නැති කිරීම, අඳුරු ගතිය නැති කිරීම. තව එකක් ලියන්න. බිත්ති පෘෂ්ඨයට, ඊළඟ එක අවසානික විදිහට ලියන්න. බිත්ති පෘෂ්ඨයට, බිත්ති පෘෂ්ඨයට සමමට්ටම් තලයක් ලබා දෙමින්, බිත්ති පෘෂ්ඨයට සම මට්ටම් තලයක් ලබා දෙමින්, බිත්ති පෘෂ්ඨයට සම මට්ටම් තලයක් ලබා දෙමින්, සමමට්ටම් තලයක් ලබා දෙමින් දර්ශනීය පෙනුමක් ලබා දීම, දර්ශනීය පෙනුමක් ලබා දීම, දර්ශනීය පෙනුමක් ලබා දීම. හරි, එයාගේ තුන්වෙනි කොටස කියලා පොදේ හොඳ තීන්ත වර්ගයක තියෙනට වෙන ගුණාංග පහ, හොඳ තීන්ත වර්ගයක තියෙන ගුණ මොනවද පොදේ? හොඳ තීන්ත වල තියෙන ගුණ එකක් තමයි පින්සලකින් ආලේප කරන්න පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම අඩු කාලයක් තුළ තීන්ත සම්පූර්ණයෙන්ම වියලෙන්නට ඕන. වියලුණාට පස්සේ බුරුසු පාරවල් තියෙන්නට බෑ. ඒ විතරකුත් නෙමෙයි, වියලීමේදී තීන්ත ඉරිතැලීම් පළුදුවීම් වලින් තොර වෙන්නට ඕන. ඒ වගේම තීන්තවල වර්ණය නොවෙනස්ව දිගු කලක් තියෙන්නත් ඕන. ඔන්න ඔය වගේ ගුණ තමයි තීන්තවල ගුණ විදිහට පුදවි දකින්නේ. ඒ නිසා අපි ලියමු තීන්තවල තියෙන ගුණ. පළවෙනි කෙනා ලියනකොට, පළවෙනි කෙනා ලියන්න. බුරුසුවකින් ආලේප කළ හැකි වීම, බුරුසුවකින් ආලේප කළ හැකි වීම. තුන්වෙනි කොටසට උත්තර, බුරුසුවකින් ආලේප කළ හැකි වීම. බල මම හිතන්නේ උත්තර ලියලා ඇති, අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. බුරුසුවකින් ආලේප කළ හැකි වීම. තව එකක් ලියනවා. මනා පැතිරීමේ හා, නැත්නම් මනා පැතිර යාමේ හා, මනා පැතිර යාමේ හා විසිරීමේ ගුණය, මනා පැතිර යාමේ හා විසිරීමේ ගුණය, මනා පැතිර යාමේ හා විසිරීමේ ගුණය. ඊට පස්සේ ලියන්න පොදේ, ඊට පස්සේ ලියන්න. වියලීමෙන් අනතුරුව, වියලීමෙන් අනතුරුව
බුරුසු සටහන් වියලීමෙන් අනතුරුව බුරුසු සටහන් දක්නට නොලැබීම. වියලීමෙන් අනතුරුව බුරුසු සටහන් දක්නට නොලැබීම. බුරුසු සටහන් දක්නට නොලැබීම. බුරුසු සටහන් දක්නට නොලැබීම. තව කෙනෙක් ලියනවා, අඩු කාල පරාසයකදී සම්පූර්ණයෙන්ම වියලීම. අඩු කාල පරාසයකදී සම්පූර්ණයෙන්ම වියලීම. අඩු කාල පරාසයකදී සම්පූර්ණයෙන්ම වියලීම. ඊට පස්සේ ලියනවා වියලීමේදී පුපුරායාම් හෝ ඉරිටලීම් සිදු නොවීම. වියලීමේදී පුපුරායාම් එහෙම නැත්නම් හෝ නැත්නම් හා පිපිරීම් සිදු නොවීම. පිපිරීම් සිදු නොවීම. තව එකක් ලියනවා, වියලීමෙන් අනතුරුව ගෙවී යාමට ප්‍රතිරෝධයක් දැක්වීම. වියලීමෙන් අනතුරුව ගෙවී යාමට ප්‍රතිරෝධයක් දැක්වීම. තව එකක් ලියන්න, වර්ණය නොවෙනස්ව දිගු කලක් භාවිතා කළ හැකි වීම. වර්ණය නොවෙනස්ව දිගු කලක් භාවිතා කළ හැකි වීම. හරි, එක දෙක තුන කොටස්. හරි, හතර පහත සඳහන් ස්ථානවලට යොදෙන මූට්ටු වර්ගයේ නම් කරන්න. මේවා නම් මං හිතනවා දන්නවා මොනවද මූට්ටු ටික. හතරවෙනි කොටසෙන් කියන්නේ මූට්ටු වර්ග ටික නම් කරන්න කියලානේ. දැන් පළවෙනි කෙනා කියනවා, පුතේ උළුවහු කණු හිස සමග ඇති කරන මූට්ටුව. පුතේ දැන් උළුවහු කණුවක් හිසත් එක්ක හදන මූට්ටුවට අපි නමක් කියනවා. මොකද්ද කියන්නේ මතකයි වලට? තව් කුඩුම්බි මූට්ටුව. ඒකට අපි කියනවා පුතේ තව් කුඩුම්බි මූට්ටුව කියලා. හරි, තව් කුඩුම්බි මූට්ටුව. ඊට පස්සේ කියනවා පුතේ සිම්පල් බී කියනවා, හරස් කලම්ප දොරක සිරස් ලෑලි එකිනෙක යා කරන මූට්ටුව. කලම්ප දොරක පුතේ ලෑලි ටික එකට සම්බන්ධ කරන යදා ගන්න මූට්ටුව මොකක්ද කියලා නිහන්නේ. එතකොට අපි ඒ සඳහා දැන් අපි මම ඇඳලා පෙන්නුවොත් එහෙම ඔයාලට මතකයි දරුවනේ, උළුවහු කණුවක් එක්ක දැන් ඔය ඒ කියන්නේ දැන් උළුවහු කණුවක් හිසත් එක්ක හදන මූට්ටුව ගැන කියන්නේ. එතකොට අපි දන්නවා අපි දැන් මෙහෙම දැව කොටසක් ගත්තාම උළුවහු කණුව උළුවහු හිසේ තියෙනවනේ. මෙන්න මෙහෙම දරුවනේ සිදුරක් හදලා තියෙනවනේ. මේ සිදුරට බහින්න මෙන්න මෙව කට්ටයක් සහිතවනේ පුතේ කණුව නිර්මාණය කරන්නේ. මේකට තියමයි අපි කියන්නේ තවුව කියලා. මේකට කියනවා කුඩුම්බිය. මේ දෙන්නට අපි කියනවා තවු කුඩුම්බි මූට්ටුව. මතකයිනේ. ඊට පස්සේ දරුවනේ ඔය කලම්ප දොරක ලෑලි දෙකක් එකට සෙට් කරනකොට අපි උඩින් බැලුවොත් අපිට පේනවා මෙන්න මෙහෙම පොඩි කට්ටයක් කපලා එයාට මෙන්න මෙහෙම පොඩි දිව වගේ කොටසක් නිර්මාණය කරලා ලෑලි දෙකක් හදලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය මේ කොටස මෙයා ඇතුළට රින්ග් ඔප්පු ගමන් ඔය ලෑලි දෙක එකට සෙට් වෙනවා. හරිද? ඔය කලම්ප දොරවල් හදනකොට එහෙමයි කරන්නේ. එහෙම නැත්තම් ඔය එක ලෑල්ලක් මෙන්න මෙහෙම කට්ටයක් සහිතව කපනවා, අනිත් ලෑල්ල මෙන්න මෙහෙම කට්ටයක් සහිතව කපනවා. මෙයා අස්සර බස් වෙනවා. මේකට කියනවා පුතේ, මෙයාට අපි කියනවා දිවත් පුලුක්කු මෝට්ටුව කියලා. දිවත් පුලුක්කු මෝට්ටුව කියලා කියනවා. ඔය දිවත් පුලුක්කු මෝට්ටුව කියන්නේ මෙන්න මේ කොටස දිව වගේ තියෙන නිසා. එහෙම නැත්නම් මෙයාට කියනවා පුතේ තට්ටු මූට්ටුව කියලා. තට්ටු මූට්ටුව. හරිද? ඔය දෙකම ඕන නම් ඔයාලා අඳ ගන්න අයිඩියා ගන්න නැත්තම්. හරි, මම හිතන්නේ ඒක අයිඩියා ගන්න නැතුවේදී. ඒ කියන්නේ දැන් ඔය බී කොටසට අදාළව අපෙන් අහන්නේ හරස් කලම්ප දොරක සිරස් ලෑලි එකිනෙකට යා කරන මූට්ටුවනේ. එතකොට ඒ මූට්ටුව අපි ආකාර දෙකකින් දකිනවා. එකක් තමයි දිවත් පුලුක්කු මූට්ටුව. මේ විදිහටත් අපිට මේ මූට්ටුව නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්තම් මෙන්න මෙහෙම ලෑලි දෙක එකට සෙට් කරලා මේ කට්ටේ සෙට් කරපුවාම අපි කියනවා තට්ටු මූට්ටුව කියලා. එතකොට මේ මූට්ටු වර්ග දෙකම ඔය බී කොටස සඳහා අපි භාවිත කරනවා. ඔයාලා මෙන්න මේ සටහන් දෙක අරගෙන දිවත් පුලුක්කු මූට්ටුව සහ තට්ටු මූට්ටුව කියලා නෝට් කරගන්න. හරිනේ. හොඳයි. සී කොටස
ඉලේ සහිත හරස්කලම්ප දොරක සිරස් පෑලි එකිනෙකට යා කරන මුට්ටුව. ඔය ඉලේ සහිත හරස්කලම්ප දොරක වුණත් පුදේ සිරස් පෑලි එකිනෙකට යා කරදි මේ ඔය මුට්ටු වර්ග දෙකම තමයි පාවිච්චි කරන්නේ. එතකොට සී කොටසලක් උත්තරය එක්ක දිවක් පුලුක්කු මුට්ටු එහෙම නැත්නම් තට්ටු මුට්ටුවමයි. මේ දෙන්නමයි සී වලටත් උත්තරේ වෙන්නේ. එකලේසි D. ඉලේ සහිත හරස්කලම්ප දොරක ඉල කලම්ප තිරස්කලම්පත් එක්ක සාදන මුට්ටුව. හරිද? එතකොට දරුවනේ දැන් ඔය ඉලකලම්පයක් දරුවනේ අපි අහන්නේ ඔව් ඉලකලම්පයක් තිරස්කලම්පයක් එක හදන මූට්ටුව. දැන් ඔය කලම්ප දොරක් අපි ගත්තාම ඔයාලට මතකයි මෙහෙම කලම්ප දොරක් තියෙනකොට මෙන්න මෙතන තියෙනවා හරි මෙන්න මෙතන තියෙනවා තිරස්කලම්ප. හරිද? මෙයාලත් එක්ක හදනවා මෙන්න මෙවට අපි කියන්නේ ඉලකලම්ප කියලා. දැන් මෙහෙම කලම්ප දොර තියෙනකොට මතකයි නේද මේවා? මතක නැහැනේ. හරි, එතකොට මෙන්න මේ දොරේ හරි ඔන්නෝ දොරේ මෙන්න මේකට තමයි අපි කියන්නේ තිරස් කලම්පය කියලා. මේක තිරස් කලම්පය. හරිද? මේකට තමයි අපි කියන්නේ ඉල කලම්පය කියලා. ඉල කලම්ප. හරි, දැන් මතකයි නේද? දැන් තිරස් කලම්ප කියන්නේ මෙයාට, ඉල කලම්ප කියන්නේ මෙයාට. එතකොට මේ දෙන්න සෙට් කරනකොට මෙන්න මෙතන දාන මූට්ටුවක් තියෙනවා. මේ මූට්ටුව මට මෙතනදී අඳින්න අමාරුයි. මේ මූට්ටුවට අපි කියනවා පොතේ ගිරි මූට්ටුව කියලා. මෙයාට අපි කියනවා මෙන්න මෙතන හදන මූට්ටුවට නමක් කියනවා ගිරි මූට්ටුව. ගිරි මූට්ටුව, ගිරි මූට්ටුව කියන්නේ මෙන්න මෙතන හදලා තියෙන මූට්ටුව. ඔන්න ඔය මූට්ටුව ගැන අය අහන්නේ. ඒ කියන්නේ අපෙන් අහන්නේ ඉලේ සහිත හරස් කලම්ප දොරක ඉල කලම්පයේ තිරස් කලම්පෙත් එක්ක හදන මූට්ටුව. ඉල කලම්පයේ තිරස් කලම්පෙත් එක්ක හදන මූට්ටුවට අපි නමක් කියනවා ගිරි මූට්ටුව කියලා. හරි. ගිරි මූට්ටුව ABCD. ගිරි මූට්ටුව E. පරාල අට්ටවාල සමග සම්බන්ධන මූට්ටුව. පරාලයක් අට්ටවාලයක් එක්ක හදන මූට්ටුව. දැන් අපි ගත්තොත් අට්ටවාලයේ මෙහෙම තියෙනවා කියලා. හරි, එතකොට පරාලය අපි හිතුවොත් මෙහෙම තියෙනවා කියලා. පරාලය මෙහෙම තියෙනවා නම් මෙන්න මෙතන හදන මූට්ටුව මෙන්න මෙම මූට්ටුවක් හදන්නේ. හරි, මේ තියෙන මේක පරාලය නම් මේක පරාලය, මේක අට්ටවාලය. හරිද? මෙයා පරාලය, මෙයා අට්ටවාලය. මෙන්න මේ මූට්ටුවට නමක් කියනවා අපි. මේ මූට්ටුවට අපි කියනවා පොතේ කත්තු මල්ලි මූට්ටුව කියලා. කත්තු මල්ලි මූට්ටුව කියලා කියනවා. එතකොට අට්ටවාලයක් පරාලයක් එක හදන මූට්ටුවට කියන්නේ කත්තු මල්ලි මූට්ටුව. ඒක දන්නේ නැත්තම් මේ රූපේ අඳගෙනම නෝට් කරගන්න. කත්තු මල්ලි මූට්ටුව දන්නේ නැති අය ඉන්නවා ඔගේ අඳගෙනම නෝට් කරන්න කත්තු මල්ලි මූට්ටුව. හරි. F කොටස මුදුන් යටලියේ සිට අගුව දක්වා දිවෙන පරාල යටලිය මත තැන්පත් කරන මෝට්ටුව. හරි, මෙහෙම පරාලයක් තියෙනවා නම් බිත්තිරලිය මෙහෙම නම් තියෙන්නේ. හරි, මෙන්න මෙයාට අපි කියනවා මේ තියෙන පරාලය නම් මේක පරාලය නම්. හරිද? මේ ඇවිල්ලා බිත්තිරලිය නම්, මෙයා බිත්ති යටලිය නම්, මේක පරාලය නම් මෙන්න මෙතන හදන මෝට්ටුවක් තියෙනවා. මේ මෝට්ටුවට කියනවා පොතේ අපි බර්ත් මවුත් ජොයින්ට් එකක්, එහෙම නැත්නම් කුරුළු කට මෝට්ටුවක් කියලා කියනවා. කුරුළු කට මෝට්ටුව. එහෙම නැත්නම් මේකට තව නමක් කියනවා අපි කුරුළු කට මෝට්ටුවක් කියන, එහෙම නැත්නම් කියනවා හරි මේකට කියනවා අපි ඉලිප්පු සන්ධි මෝට්ටුව කියලා කියනවා. නැත්නම් ඉලිප්පු මෝට්ටුව. ඉලිප්පු මෝට්ටුව. ඉලිප්පු සන්ධි මෝට්ටුව කියන්නේ මෙයාම තමයි. එක කුරුළු කට මෝට්ටුව, එහෙම නැත්නම් ඉලිප්පු මෝට්ටුව කියලා කියනවා. එක කුරුළු කට මෝට්ටුව නැත්නම් ඉලිප්පු මෝට්ටුව. හරි, අඩුපාඩු දෙනවා නම් ටක්කර සකස් කර ගැනීම කරන්න. හරි, ඉවරද? හරි, අඩුපාඩු නැහැ නේද? හරි, මම කරන්නද? අඩුපාඩු දෙනවා නම් ස්ටොප් කරලා ටක්කර නෝට් කර ගන්න. හරි, ඊට පස්සේ මම එනවා කතා කරන්න ඊළඟ කොටසට. හරි, ඊට පස්සේ F කොටස අත්තිවාරමේ හැඩය අනුව අත්තිවාරම් වර්ග කීයද? හැඩය අනුව අත්තිවාරම් වර්ගීකරණය කරනකොට අපි දන්නවා පටි අත්තිවාරම්, එහෙම නැත්නම් තීරු අත්තිවාරම් තියෙනවා, කොට්ට අත්තිවාරම් තියෙනවා, පහුරු අත්තිවාරම් තියෙනවා, ටැඹ අත්තිවාරම් තියෙනවා.
එතකොට ගැඹුරු අණු අත්විවරම් ගත්තොත් එහෙම අපෙන් අහන්නේ නැහැ ඒක. ගැඹුරු අණු අත්විවරම් ගත්තොත් ගැඹුරු අත්විවරම් තියෙනවා, නොගැඹුරු අත්විවරම් තියෙනවා. මට කියන්න පටිති පටි නැත්තම් තීරු අත්විවරම් ගත්තම කොටස් හතරකට බෙදෙනවානේ. මොනවද කොටස් ටික? සරල පටි අත්විවරම්, පටු පටි අත්විවරම්, පළල් පටි අත්විවරම් සහ වැරගන් වූ සිමෙන්ති කොන්ක්‍රීට් අත්විවරම්. මතකයි අත්විවරම් වර්ගීකරණය නේද? අපි දැන් කතා කරමු. මම මෙතනදී ලියනවා කෙලින්ම ලියනවා අත්විවරම්. අත්විවරම් වර්ග පොතේ අත්විවරම් වර්ග තියෙන ප්‍රධාන වශයෙන් දෙකක්. එක්කෙනෙක් අපි ගන්නවා හැඩය අණුව අපි වර්ග කරනවා, අනිත් එක ගන්නවා ගැඹුර අණුව. දැන් හැඩය අණුව අත්විවරම් ගත්තාම ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. එක්කෙනෙක් ඉන්නවා පටි, එහෙම නැත්නම් තීරු අත්විවරම් කියලා ඉන්නවා. පටි නැත්තම් තීරු අත්විවරම් ගත්තාම කොටස් හතරක් තියෙනවානේ. මෙයාගේ එක්කෙනෙක් ඉන්නවා සරල පටි අත්විවරමක් ඉන්නවා. ඊළඟට ඉන්නවා පටු පටි අත්විවරමක් තියෙනවා. ඊළඟට පළල් පටි අත්විවරමක් තියෙනවා. ඊළඟට වැරගන් වූ සිමෙන්ති කොන්ක්‍රීට් අත්විවරමක්. වැරගන් වූ සිමෙන්ති කොන්ක්‍රීට් අත්විවරමක් තියෙනවා. ඔන්න පටි නැත්තම් තීරු අත්විවරම් වර්ග ටික. ඊට පස්සේ ඊළඟ එකේනවා තමයි කොට්ට අත්තිවාරම්. ඊළඟ කෙනා පහුරු අත්තිවාරම්. ඊළඟ කෙනා පුතේ අවසාන කෙනා කැඹ අත්තිවාරම්. හරිද? ඊට පස්සේ ගැඹුරාණු අත්තිවාරා වර්ග දෙකයි. එක්කෙනෙක් ඉන්නවා ගැඹුරු අත්තිවාරම්, අනිත් එක්කෙනා ඉන්නවා නොගැඹුරු අත්තිවාරම්. ඔන්න අත්තිවාරම් වර්ගීකරණය. දැන් අපේ අහන්නේ මෙහා. හැබැයි අපි වර්ග දෙකම ලිව්වා. හරි, දැන් පුතේ ඔයා අත්තිවාරම් වර්ග කියලා දාලා හැඩය අණුව කොහොමද, ගැඹුරු අණුව කොහොමද කියලා ටක් දාලා බලන්න පුතේ. නෝට් කරගන්න ඔය දීලා තියෙන විදිහට ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා නෝට් කරන්න බලන්න. පට්පට් ගාලා ඉක්මන් කරලා නෝට් කරගන්න.
හරි ලියන්න ඉවරයි රයිට් මම හිතන වැඩ ටික ඉවරයි කියලා ඊට පස්සේ කියන පොදේ මෙයාගේ තෙත් නිවාරණ වැටියක් දැමීමෙන් සිදුවෙන ප්‍රයෝජනය මොකක්ද කියලා අහනවා දැන් අත්තිවාරමකට තෙත් නිවාරණ වැටිය මොකටද පුතේ ඕන වෙන්නේ පාංශු දෙදමනය බිත්ති දිගේ ඉහළට යන එක වළක්ව ගන්න තමයි තෙත් නිවාරණ වැටියක් දාන්නේ නේ ඒ කියන්නේ අපි ඇත්තටම දාන්නේ මිලිමීටර 20ක විතර ඝනකමට 1:3 අනුපාතයට හදාගත්ත සිමෙන්ති වැලි බදාමයක් දාලා ඒ මත තාර තට්ටුවක් වගේ දානවා එතකොට පාංශු ජලය බිත්ති දිගේ ඉහළට යන එක වළකිනවා හරි එතකොට අපෙන් අහන්නේ තෙත් නිවාරණ වැටියක් දැමීමේ සිදුවෙන ප්‍රයෝජනය ලියන්න පොතේ මෙහෙම පාංශු දෙතමනය කයුරු බැම්ම දිගේ විත් පාංශු දෙතමනය කයුරු බැම්ම දිගේ විත් බිත්ති දිගේ ඉහළට යාම වලක්වයි බිත්ති දිගේ ඉහළට යාම වලක්වයි හරි ඊට පස්සේ කියනවා වහලයෙන් ගොඩනැගිල්ලකට ලැබෙන ප්‍රයෝජනය අපි දන්නවනේ හතරක් තියෙනවා කියලා මොනවද ගොඩනැගිල්ලකට වහලයෙන් ලැබෙන ප්‍රයෝජන එකක් තමයි ආකර්ෂණීය බවක් ලබා දෙනවා ආරක්ෂාවක් දෙනවා දෘඩ බවක් හදලා දෙනවා ගොඩනැගිල්ල ඇතුළත සුදුසු අභ්‍යන්තර පරිසර තත්ත්වයක් හදලා දෙනවා පැහැදිලිනේ ඔන්න හතර ලියන්න පුතේ යටි යටට වහලයෙන් ගොඩනැගිල්ලකට ලැබෙන ප්‍රයෝජන පළවෙනි කෙනා ලියන්න ආකර්ෂණීය බවක් ලබා දීම දෙවෙනි කෙනා ලියන්න ඒ කියන්නේ අලංකාරයක් දෙනවා කියන එකයි ආකර්ෂණීය බවක් කියන අලංකාරයක් දෙනවා කියන එකයි ඊට පස්සේ ලියන්න ගොඩනැගිල්ලට ආරක්ෂාවක් ලබා දීම ඊට පස්සේ ලියනවා දෘඩ බවක් ඇති කිරීම ඊට පස්සේ ලියන්න සුදුසු අභ්‍යන්තර පරිසර තත්ත්වයක් ඇති කිරීම හරි ඊට පස්සේ කියනවා වහල ආවරණය සඳහා යොදා ගන්න සෙවිලි ද්‍රව පහක් නම් කරන්න දේශගුණයක සාධක මත එම ආවරණ යෙදීමට වහලේ තැනිය යුතු ආනතිය කොච්චරද කියලා අහනවා. පොඩි දැන් ගොඩනැගිල්ලක් ගත්තට පස්සේ සෙවිල් ද්‍රව විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඇස්බස්ටස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ගැල්වෙනිත යකඩ පාවිච්චි කරන්න පුළුවන්. ඇලුමිනියම් තහඩු පාවිච්චි කරන්න පුළුවන්. පාරදුෂ තහඩු පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම උළු පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම අර්ධකවාකාර උළු, පැතලි උළු, පෙති උළු වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේවා පාවිච්චි කරනකොට මේව භාවිතා කරන්නේ වියලි කලාපයේදීද තෙත් කලාපයේදීද කියන එක අනුව මේවා අපිට වර්ග කර හැකියි. ඒ කියන්නේ එකක් තමයි අපිට ලියන්න පුළුවන් පොතේ රැලි සහිත ඇස්බස්ටෝස්. ඒ වගේම රැලි සහිත ඇලුමිනියම්. ඒ වගේම රැලි සහිත ගැල්වනිත තහඩු. ඒ වගේම රැලි සහිත පාරදුෂ්‍ය තහඩු. හරි, ඕවා තහඩු ගත්තාම මෙයාලා පොතේ තියෙන්නේ වියලි කලාපයේදීද එහෙම නැත්නම් තෙත් කලාපයේදීද කියන එක අනුව මේවට යොදන ආනතීන් වෙනස් වෙනවා. ඒ වගේම අපි ගත්තට පස්සේ රට ඔලු. ඒ වගේම අර්ධ කවාකාර උළු. ඒ වගේම පෙති උළු. ඔය වගේ ගත්තහම දැන් විශේෂයෙන්ම දැන් ඔය රැලි සහිත
ඔය ඇස්බස්ටස් රැලි සහිත ඇලුමිනියම් රැලි සහිත ගැල්වෙනිද තහඩු සහ රැලි සහිත පාරදුෂ්‍ය වගේ දේවල් ගත්තහම වියලි කලාපයේදී නම් මෙයාලගේ ඇංගල් එක අංශක 20යි අංශක 10යි අංශක 20යි අතර ඇංගල් එකක් තමයි තියෙන්නට ඕන. තෙත් කලාපයට ආවට පස්සේ මෙයාලගේ ඇංගල් එක අංශක 22.5 අංශක 34 තියෙන්නට ඕන. රටඋලු ගත්තාම අර්ධගවාකාර උලු හෝ පෙති උලු ගත්තට පස්සේ මේ තුන් දෙනා සඳහාම කෝණය එක්ක වියලි කලාපයේ අංශක 22.5යි එහෙම නැත්නම් අංශක 26.5යි එහෙම නැත්නම් අංශක 30යි. තෙත් කලාපයේදී නම් අංශක 30යි අංශක 45යි අතර තමයි මෙයාලගේ කෝණයන් පවතින්නේ. හරි, මේ තියෙන්නේ සිවිල් ද්‍රව්‍ය. ඔයාලගේ ඔන්න ටේබල් එක ඇඳගත්තොත් වඩාත් හොඳයි. සිවිල් ද්‍රව්‍ය කියලා මේ ටික දානවා. රැලි සහිත ඇස්බස්ටස්, රැලි සහිත ඇලුමිනියම්, රැලි සහිත ගැල්වෙනිද තහඩු, රැලි සහිත පාරදුෂ්‍ය. එයාලා වියලි කලාපයේදී අංශක 10ක් 30ක් අතර ඇංගල් එකක්, තෙත් කලාපයේදී අංශක 22.5ක් අංශක 30ක් අතර. ඊළඟට රට උළු, අර්ධකවාකාර උළු සහ පෙති උළු ගත්තහම වියලි කලාපයේදී නම් අංශක 22.5, අංශක 26.5 සහ අංශක 30, තෙත් කලාපයේදී අංශක 30 සහ අංශක 45 අතර තමයි එයාලගේ වටිනාකම් ටික තියෙන්නේ. ටක් ගාලා පුතේ මේ ටේබල් එක දාගන්නකෝ එයාලා. හරි, මේ ටික දාගත්ත ගමන් වැඩ ටික හවරයි. ඉක්මන් කරන්න බලන්න. හරි, වීඩියෝ එක ස්ටොප් කරලා ඔබ නෝට් කරගන්න. ටක් ගාලා. හරි, අපි එන තුන්වෙනි ප්‍රශ්නෙට. මෙයාගේ වැඩේ අහවරයි. තුන්වෙනි ප්‍රශ්නෙට ආවට පස්සේ පොතේ කියනවා ගෘහස්ත මහාන මැෂිමක රූප සටහනක් මෙයාගේ දීලා තියෙනවා කියලා කියනවා. හරි, දැන් මොන රෙදි මහාන මැෂිමක් දීලා තියෙනවා? පාදිකේ දීලා තියෙනවා, පිට තාවරණය කියලා එකකුත් දීලා තියෙනවා. හරි, සිම්පල් ඒ පාදිකේ සිට, ඒ කියන්නේ ෆුට් පැඩල් එකේ ඉඳලා ඉදිකටුව දක්වා බල සම්ප්‍රේෂණය සිදුවන ආකාරය විස්තර කරන්න. අපි දන්නවා පාදිකේ සිද්ධ වෙන මොන චලිතයක්ද? මේවා තනිකර තියරි. පාදිකේ සිද්ධ වෙන මොන චලිතයක්ද පුතේ? දෝලන චලිතයක්. ඊට පස්සේ මැද තියෙන ලොකු ජව රෝදයේ සිද්ධ වෙන මොන චලිතයක්ද? භ්‍රමණ චලිතයක්. රෙදිමාන මැෂිම බෙල්ට් එකේ පටියේ සිද්ධ වෙන මොන චලිතයක්ද? රේඛීය චලිතයක්. ඉදි කඩුවේ සිද්ධ වෙන මොන චලිතයක්ද? අණුවැටුම් චලිතයක්. ඔන්න ඔය චලිත වර්ග හතර ලියවනම් හරිනේ. හොඳයි, ලියන්න පුතේ. මුලි මුලි යන්න. පාදිකය, පාදිකේ කියලා දාලා ඉදිරියෙන් ලියන්න. පාදිකය කියලා ඉදිරියෙන් ලියන්න, පුංචි කැලක් ගහලා ලියන්න. දෝලන චලිතයක්. පාදිකය කියලා දැම්ම ඉදිරියෙන් ලියන්න, පුංචි කැලක් ගහලා. දෝලන චලිතයක්. දෝලන චලිතයක් පාදිකය තුළ සිද්ධ වෙන දෝලන චලිතයක්. හරි, ඊට පස්සේ ලියන්න ජව රෝදය. ජව රෝදය කියලා ලියන්න. ජව රෝදය, ජව රෝදය, ජව රෝදය තුළ සිද්ධ වෙන කියන්නේ භ්‍රමණ චලිතයක්. භ්‍රමණ චලිතයක්, භ්‍රමණ චලිතයක්. ඊට පස්සේ ලියන්න පටිය කියලා ලියන්න. පටිය, 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 පටිය තුළ සිද්ධ වෙන චලිතය මොකක්ද කියලා ලියන්න. රේඛීය චලිතයක්. පටිය තුළ සිද්ධ වෙන්නේ රේඛීය චලිතයක්. පටිය තුළ සිද්ධ වෙන්නේ රේඛීය චලිතයක්. ඊට පස්සේ ලියන්න ඉදි කටුව. ඉදි කටුව කියන්නේ ඉදි කටුව තුළ සිද්ධ වෙන්නේ මොකක්ද? ඉදි කටුව තුළ සිද්ධ වෙන චලිතය අණුවැටුම් චලිතයක්. අණුවැටුම් චලිතයක් කියලා දාන්න. අණුවැටුම් චලිතයක්. එයාගේ සිම්පල් බී, භ්‍රමණ චලිතය අණුවැටුම් චලිතයක් බවට පරිවර්තනය වන ස්ථාන කවරේද? පුතේ භ්‍රමණ චලිතයක් අණුවැටුම් චලිතයක් බවට පත් කරන තැනක් අපෙන් අහනවා. එකක් තමයි ස්ථාන කවරේද? දැන් ওই භ්‍රමණ චලිතයක් අණුවැටුම් චලිතයක් බවට පරිවර්තනය වෙන තැනක් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් එකක් තමයි දරුවනේ ඔය රිදිමහන මැෂිමේ, අර මැෂිමේ ඉහළ තියෙනවනේ කුඩා රෝදයක්. ඉහළ කුඩා රෝදය භ්‍රමණය වෙනවනේ. දැන් අර පහළ තියෙන ජව රෝදයෙන් මැෂින් එකේ උඩ තියෙන කුඩා රෝදයට පටිය හරහා ජව යවලා උඩ තියෙන කුඩා රෝදය භ්‍රමණ චලිතයක තමයි යෙදෙන්නේ. ඒ භ්‍රමණ චලිතය තමයි ඉදි කටුවේ අපි ඔය කියන අණුවැටුම් චලිතය බවට පත් වෙන්නේ. හරිද? රයිට්. ඒ වගේම තව මේ වගේ අණුවැටුම් චලිතයක් බවට පත් වෙන තැනක් තියෙනවද? කොහේ තැනක?
දැන් මෙයාගේ බලන්න ඔය සම්බන්ධක දණ්ඩ බලන්න සම්බන්ධක දණ්ඩ සම්බන්ධක දණ්ඩ සම්බන්ධ කරලා තියෙන දැන අපි ගත්තට පස්සේ දඟර කඳේ දැන් දඟර කඳේ සිද්ධ වෙනවා දැන් ඇත්තටම ඔය මේ එළවුම් යාන්ත්‍රණය තුළ ඒ කියන්නේ පැඩල් එකෙන් සම්බන්ධ කරලා තියෙන කම්බි කූර තියෙනවානේ පැඩල් එකෙන් සම්බන්ධ කරලා තියෙන කම්බි කූර මෙන්න මෙහෙම කොටසක් කරහා නිකුතේ සම්බන්ධ වෙලා ඔය පහළට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොම එකටද තියෙන්නේ ඊට පස්සේ මෙහෙම මෙන්න මෙතන මෙහෙම තිබිලා මෙයාට දැන් ඔය ෆ්ලයි වීල් එක සෙට් වෙලා තියෙන්නේ මෙතෙන්ද ඔය පැඩල් එක සෙට් වෙන්නේ එතකොට දැන් මෙයාගේ සිද්ධ වෙනවා දඟර කඳේ භ්‍රමණ චලිතයක් එතකොට මෙයා කරකවද්දි මේ මෙතන තියෙනවා මෙයාගේ සිද්ධ වෙනවා ඉදිරියට සහ පසුපසට චලිත වෙන එක අනුවඩුම් චලිතයක් කෙලින්ම රුනු චලිතයක් බවට පරිවර්තනය වෙනවා දැන් අපෙන් අහන්නේ භ්‍රමණ චලිතය අනුවඩුම් චලිතයක් බවට පරිවර්තනය කරන ස්ථානයක් නිසා අපි ලියමු මෙහෙම ලියන්න දරුවනේ මැෂිමේ ඉහළ වූ දෙවෙනි කොටසට ලියන්න B කොටසට ලියන්න මැෂිමේ ඉහළ වූ කුඩා රෝදය 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 භ්‍රමණ චලිතයක යෙදෙන විට භ්‍රමණ චලිතයක යෙදෙන විට භ්‍රමණ චලිතයක යෙදෙන විට එමගින් 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 යාන්ත්‍රණයක් කරහා එමගින් යාන්ත්‍රණයක් කරහා ඉදිකටුව ඉදිකටුව අනුවැටුම් චලිතයක යොදවයි ඉදිකටුව අනුවැටුම් චලිතයක යොදවයි එතකොට රෙදිමහන මැෂිමේ ඉහළ තියෙන කුඩා රෝදයෙන් ඉදිකටුව ප්‍රමාණය මේ අනුවැටුම් චලිතයකට යොමු කිරීම කරනවා හරි සී කොටස අනුවඩම් චලිතය භ්‍රමණ චලිතය බවට පරිවර්තනය වෙන ස්ථානයක් අනුවඩම් චලිතය භ්‍රමණ චලිතය බවට පරිවර්තනය වෙන ස්ථානයක් මෙන්න මෙතන සිද්ධ වෙන එහෙම එකක් මෙතන සම්බන්ධක දණ්ඩේ අනුවඩම් චලිතය මෙතන දඟර කඳේ ප්‍රමණ චලිතය බවට පරිවර්තනය වෙනවා ලියන්න එක දැන් නැතන දෙකත්තත් කමන්නේ පොඩිවට නැත්තම් ලියන්න පාදිකයට සම්බන්ධ කර ඇති පාදිකයට සම්බන්ධ කර ඇති පාදිකයට සම්බන්ධ කර ඇති සම්බන්ධක දණ්ඩ පාදිකයට සම්බන්ධ කර ඇති සම්බන්ධක දණ්ඩ පාදිකයට සම්බන්ධ කර ඇති සම්බන්ධක දණ්ඩ අනුවැටුම් චලිතයකයේදී අනුවැටුම් චලිතයකයේදී අනුවැටුම් චලිතයකයේදී අනුවැටුම් චලිතයකයේදී ද අනුවැටුම් චලිතයකයේදී අනුවැටුම් චලිතයකයේදී ජවරෝදයේ සම්බන්ධ ජවරෝදයේ සම්බන්ධ දඟර කඳ ජවරෝදයේ සම්බන්ධ දඟර කඳ ජවරෝදයේ සම්බන්ධ දඟර කඳ භ්‍රමණ චලිතයක යොදවයි භ්‍රමණ චලිතයක යොදවයි හරි සී හරි ඩී පටිය යොදාගෙන මුලින්ම පාදිකය මගින් සාපේක්ෂ විශාල රෝදයක් කරකවා පසුව කුඩා රෝදයක් කරකැවීමට හේතුව කුමක්ද කියලා අහනවා. පුතේ ලොකු රෝදයක් කරකවලා එමගින් චූටි රෝදයක් කරකවද්දී වට වැඩි ගානක් චූටි රෝදය කරකැවෙනවා. එතකොට මැෂිමේ කාර්යක්ෂමතාව ඉහළ යනවා. පැහැදිලිනේ? ලොකු රෝදයකින් චූටි රෝදයක් කරකවද්දී චූටි රෝදයෙන් වැඩි වට ගානක් කරකැවෙනවා. හරි? ලියන්න පුතේ මෙහෙම. ලියන්න. විශාල රෝදයක් මගින් විශාල රෝදයක් මගින් විශාල රෝදයක් මගින් කුඩා රෝදයක් කරකැවීමේදී විශාල රෝදයක් මගින් කුඩා රෝදයක් කරකැවීමේදී විශාල රෝදයක් මගින් කුඩා රෝදයක් කරකැවීමේදී කුඩා රෝදයක් කරකැවීමේදී කුඩා රෝදය වැඩි වට ගණනක් කරකවයි වැඩි වට ගණනක් කරකවයි වැඩි වට ගණනක් කරකවයි එමගින් එමගින් මැෂිමේ එමගින් මැෂිමේ එමගින් මැෂිමේ එමගින් මැෂිමේ කාර්යක්ෂමතාව ඉහළයයි එමගින් මැෂිමේ කාර්යක්ෂමතාව ඉහළයයි A B C හරි D හරි E මහාන මැෂිමේ පිටත ආවරණය හවුසින් එක හැදීමට යොදා ගන්න පුළුවන් ද්‍රව්‍ය දෙකක් එකක් තමයි අපිට මේක හදන්න පුළුවන් වෙනවා විශේෂයෙන්ම
මල නොකන වානේ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඇලුමිනියම් යදා ගන්නත් පුළුවන්. කියන්න මල නොකන වානේ. මල නොකන වානේ. ඒ වගේම ඇලුමිනියම්. ඇලුමිනියම්. එහෙම නැත්නම් තවත් දාන්න පුළුවන් සුදු යකඩ. සුදු යකඩ යදා ගන්නත් පුළුවන්. සුදු යකඩ. සුදු යකඩ. හරි, ඔය වගේ දේවල්. ඊ කොටස හරි. F. ක්‍රියාකාරීත්වය පහසු කර ගැනීම සඳහා මෙම මහාන මැෂිම අර්ධ ස්වයංක්‍රීය මහාන මැෂිමක් බවට පත් කිරීමට ක්‍රමයක්. පුතේ අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍රයක් බවට පත් කරනවා නම් අපිට කරන්න ඕනේ ඔය පාදිකයෙන් පාගණයක පැත්තකට තියලා අපි මේ සඳහා විදුලි මෝටරයක් සම්බන්ධ කරගත්තා නම් හරි. විදුලි මෝටරයක් මගින් උඩ තියෙන කුඩා රෝදයට බෙල්ට් එකක් දාලා කරකව ගත්තා නම් පැඩල් කරන්න ඕනේ වෙන්නේ නැහැ. එතකොට අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍රයක් බවට මේක පත් වෙනවා. පැහැදිලිද? ලියන්න පුතේ. විදුලි මෝටරයක් මගින් F කොටසට ලියන්න. විදුලි මෝටරයක් මගින් මැෂිමේ ඉහළ වූ විදුලි මෝටරයක් මගින් මැෂිමේ ඉහළ වූ කුඩා රෝදය කරකැවීම. ඉහළ වූ කුඩා රෝදය කරකැවීම. ඉහළ වූ කුඩා රෝදය කරකැවීම. හරි. G කොටසට එනවා. G. මෙම මහාන මැෂිම භාවිතා කරන ක්‍රියාකරු නියවැරදි ඉරියව්වෙන් සිටීම වැදගත් වීමට හේතු වෙන කරුණ විස්තර කරන්න. දැන් මේ රෙදි මහාන මැෂිම භාවිතා කරන කෙනා නිගේ නියවැරදි ඉරියව් තිබුණේ නැත්තම් මෙයාගේ දරුවනේ කොන්දේ ආබාධ, බෙල්ලේ ආශ්‍රිත ආබාධ, කොඳුවට පෙළ ආශ්‍රිත ආබාධ, පාදවල ආබාධ, ඔය වගේ නානා ප්‍රකාර ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. හරි, අන්න ඒකයි ඔය අහන්නේ. නිවැරදි ඉරියව්වෙන් නොසිටියපුවම නිවැරදි ඉරියව්වෙන් සිටීම වැදගත් වීමට හේතු. කියන්න මෙන්න මෙහෙම. කියන්න නිවැරදි ඉරියව්වෙන් නොසිටියහොත් නිවැරදි ඉරියව්වෙන් නොසිටියහොත් නිවැරදි ඉරියව්වෙන් නොසිටියහොත් පහත ලෙස නිවැරදි ඉරියව්වෙන් නොසිටියහොත් පහත ලෙස ආබාධ වලට පහත ලෙස ආබාධ වලට ලක්විය හැක. පහත ලෙස ආබාධ වලට ලක්විය හැක. පහත ලෙස ආබාධ වලට ලක් විය හැක. පහත ලෙස ආබාධ වලට ලක් විය හැක කියලා දාලා යටි කරලා ලියන්න. මෙන්න මේවා වෙන්න පුළුවන්. ලියන්න. කොන්ද ආශ්‍රිත ආබාධ. කොන්ද ආශ්‍රිත ආබාධ. ඒ වගේම ලියනවා කොඳු වැට පෙළෙහි වේදනා. කොඳු වැට පෙළෙහි වේදනා. බෙල්ල ආශ්‍රිත ආබාධ. බෙල්ල ආශිත ආබාද. ඒ වගේම ලියනවා පාදවල මාංශපේශි වේදනා. පාදවල මාංශපේශි වේදනා. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි නිවැරදි ඉරියව්වෙන් ඉන්න ඕන කියලා කියන්නේ. ඔන්න දෙක හරි තුන හරි. දැන් එනවා පළවෙනි ප්‍රශ්නෙට. ඩ්‍රෝවින් එකට. හරි. පහතින් දීලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නෙට ඉන්නේ පිත්තල වලින් සාදන ලද යන්ත්‍ර කොටසක්. දීලා තියෙන මිනුම් වලට අනුව එහි ඉදිරි පෙනුම, පැති පෙනුම සහ සැලැස්ම. ඉදිරි පෙනුම, පැති පෙනුම සහ සැලැස්ම. ඒ කියන්නේ FE කියලා දීලා තියෙනවා. P දෙසින් දෙවන පරිදි කොටු දැල මත පිහිටි ප්‍රථම කෝණ ක්‍රමයට රයිට් ස්ක්වයර් කතන්දරය කියලා කියනවා. හරි, දැන් මේක ප්‍රථම කෝණ ක්‍රමයට අඳින්නට ඕනේ. හරි, දැන් පොතේ ප්‍රථම කෝණ ක්‍රමයට මේක අඳින්දි මේකේ එන්ඩ් එක නැත්තම් පැති පෙනුම තියෙන්නේ අපේ වම් අත පැත්තේ. සේම් වම් අත පැත්තෙන් එන පැති පෙනුම එන්න ඕනේ මොන පැත්තෙන්ද? දකුණු අත පැත්තට පැති පෙනුම දාලා අඳින්නට ඕන. එතකොට මෙයාගේ ෆ්‍රන්ට් එක එනවා මෙතෙන්ට. මේ පැත්තට එනවා ෆ්‍රන්ට් එක. ෆ්‍රන්ට් වියු එක මෙතෙන්ට එනවා. මචිකෝ කැටින් ගන්න අඳින්න ඕනේ ගන්න. ෆ්‍රන්ට් වියු එක මෙතෙන්ට එනවා. සයිඩ් වියු එක මෙතෙන්ට එනවා. ප්ලෑන් එක මෙතෙන්ට එනවා. හරි, සයිඩ් එක, ෆ්‍රන්ට් එක, ප්ලෑන් එක. හරි, ටක් ගාලා බලන්න පුතේ. නිර්මාණයෙන් ටික කරන්න බලන්න. පෙනුම් ටික රට්ටක් ගාලා අඳින්න බලන්න. ඕන ඇඳලා ඇති. ෆ්‍රන්ට් එකේ නේ මෙයාගේ යටට. සෝරි, මේ ප්ලෑන් එකේ නේ යටට. ෆ්‍රන්ට් එක ගත්තාම මෙයාගේ මෙන්න මෙහෙම වලට පේනවා.
මෙතන තියෙන ලොකු සිදුරක්. හරි. මෙතන තියෙනවා කානුවක්. එනතකොට පොඩි සිදුරක් තියෙනවා. මෙයාගේ සිදුරේ අන්ත දෙක කඩු රේඛා වලින් අපි ලකුණු කරනවා. හරි. ඔන්න අපිට පේන මෙයාගේ ෆ්‍රන්ට් එක. සයිඩ් එක ගත්තාම දරසරහන් විදිහට අපි අඳිනවා. මේ සිදුර පේනවා මෙහෙම. සිදුරක් කියලා පෙන්වන්න අපි මේ සංකේතය දානවා. ඊට පස්සේ මෙතන මෙයාගේ මෙන්න මේ සිදුර තියෙනවා. එතකොට මෙයාගේ 22යි 15 වෙනි 60යි 30යි right. එතකොට හරි. මෙතන මෙයා මෙහෙම වෙනවා. හරි. සිදුරක් කියලා පෙන්වන්න අපි මේ සංකේතය දානවා. ඊටse plan එක. plan එක අපි ඉතින් මෙතනින් මෙහෙම අදිනවා. මේ සිදුර මේ විදිහට එනවා. මෙතන මේස් කොටස එනවා මෙහෙම. හරි, ඔය හැඩයක් එනවා. මෙතන තමයි ප්ලෑන් එක එන්නේ. ප්ලෑන් එක දෙන්න එනවා. හරි. දැන් මොන විදියට දරුවනේ දලසරස්මක් ආව නම් වට හරි. ඊට පස්සේ ඔයාගේ මේ සටහනේ ෆ්‍රන්ට් එක ගත්තාම මේ කොටස 120යි. සීමාන්තර රේඛා දෙකක් දාලා මේ කොටස 120ක් කියන වගේ නෝට් කරන්න. මේ ඝනකම 8යි. මම මේ පැත්තේ නෝට් කරනවා. මේ ඝනකම 8යි. මේ උස 50යි. මේ උස 50යි. මේ ටික 60යි. හතර මේ ગેප් එක 10යි. මේ ગેප් එක 10යි. මෙතෙන්දලා මෙතෙන්දම තියෙන 60ක්. හරිනේ right. ඊට පස්සේ මේ වෘතයේ විෂ්කම්භය 26යි. මෙයා 5 26යි. හරි, අපි ඒකත් නෝට් කරා 5 26ක් කියලා. ඊට පස්සේ මෙතන ගත්තාම මේ කොටස 15යි. හරි, ඒ දවසේ මේ මුළු දිග 60යි. 60යි. ඊට පස්සේ හරි, සිදුරි ප්‍රමාණයන් ටික තෝරා ගන්න පුළුවන් වලට මම අවුට්ලයින් ටික දාන්න නැතෝ ඉතින් ටික අවුට්ලයින් ටික විතරක් දාන්නම්. ඊට පස්සේ මෙයා ගත්තාම මේ ටික 15යි. මේ මුළු දිග 60යි. මේ ටික වෙනවා 45ක්. හරි. රයිට්. ඉදිරි දිරවල ටික වලට හොයා ගන්න පුළුවන්. මම අභ්‍යන්තර දිරවල නේතුව බාහිර දිරවල විතරක් දාගත්ත. එතකොට මට මේ සර්කල් මේ රූප සරහණේ අවශ්‍ය මිනුම් ටික ගන්න පුළුවන්. මෙයාගේ මේ පැත්තට x කියලා ගන්නවා. මෙයාගේ මේ පැත්තට y කියලා ගන්නවා. මේ රූප සරහණ x දිග, මේ දිග වෙනවා මේ රූපයේ දිග 120යි, මේ රූපයේ දිග 60යි. 120ට 60ක් එකතු කරනවා 180යි. y උස, මේ රූපයේ උස මෙතන 8යි, මෙතන 50යි, සේරම මේ පැත්ත උස 58ක් එනවා. 58යි, මේ පැත්ත උස එනවා 45යි, 15යි කියන්නේ 60යි. ඒ පැත්ත උස 60යි, එකතුවක් එනවා 8යි, 6යි, 5යි කියන්නේ 11යි. y පැත්ත 118යි, x පැත්ත 180ක් එනවනේ. එතකොට මෙයාට අදාළව ඔයාලා ඩ්‍රෝවින් එක ගණන්දී ඩ්‍රෝවින් ෂීට් එකේ හරි මෙහෙම තියෙනකොට ඩ්‍රෝවින් ෂීට් එක පුතා පෙරලලා ගන්න. එතකොට තමයි ඕක නිවැරදිව ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා දීලා තියෙන ඩ්‍රෝවින් ෂීට් එකේ හරි ඔයාලා ඩ්‍රෝවින් ෂීට් දැන් ඇති. මේ ඩ්‍රෝවින් ෂීට් එකක දරුවනේ නිර්මාණයන් කරනකොට හරි මෙහෙම තියෙන ඩ්‍රෝවින් ෂීට් එකේ මෙතනින් පටන් ගන්න. මෙතනින් පටන් අරන් මේ පැත්තට ගන්න y, මේ පැත්තට ගන්න x. ඒ කියන්නේ මේ පැත්තට ගන්නවා කියද්ද 180ක් ගත්ත හැකි, මේ පැත්තට තියෙනවා 180ක් ගත්ත හැකි, මේ පැත්තට 118ක් අරගෙන නිර්මාණයන් කරන්න. පැහැදිලිද? හරි. එතකොට ඔයා මෙන්න මේ දරසලාන් ටික ඉස්සර නැද ගන්නකෝ. පෙනුම් තුන, පෙනුම් තුන ඉස්සර ඇද ගන්න. ඊට පස්සේ නිර්මාණයන් කරන්න ලේසි. අපිට පෙනුම් තුන ඇදගෙන ඉවර කරන්න කොටක් ගාලා. එතකොට ලේසි වැඩ ඉවර කරන්න ටට්ටක් ගාලා.
හරි ඉවරනේ දැන්දගෙන දරසරහන් නැදේ ඉවරයි. හොඳයි විදුලි ස්ටොප් කරලා ඔබ දරසරහන් ටික අඳලා ඉවර කරගන්න. ඉවර කරගෙන ඩ්‍රොවින් ෂීට් එකේ මෙන්න මේ විදිහට බෙදාගෙන පෙරලගෙන දක්වලා ඔබ වම් අත පැත්තට එන්න මේ ෂීට් එක පෙරලා ගන්න. පෙරලගෙන මේ පැත්ත x මේ පැත්ත y කියලා නෝට් කරගෙන මේ දුරවල සහිතව ඔයාලගේ ඩ්‍රොවින් ෂීට් එකේ මේ රූප තුන ස්ථාපිත කරගන්න. මම එතන ඒක පුළුවන් වෙයි. හරි දැන් මේක දානවා. හරි එහෙනම් මම උතනින් ඔන්න 14 පේපර් එකේ වැඩ ටික ඉවරයි. හරි එතකොට අපි උතනින් 14 පේපර් එකේ වැඩ ටික කවර කරනවා. මේ ටූප සටහන් ටික ඔයාලා නෝට් කරගන්න. වීඩියෝ එක ආපහු ආයෙත් පුළුවන් බලන්න, බලලා මේ අඩුපාඩු ටික හදාගන්න. හරි රයිට් එහෙනම් අදට පුතේ මෙතනින් වැඩ ටික කවරයි. ලබන සතියේ අපි ලෙවල් අප් 15 පේපර් එක සාකච්ඡා කරනවා. එහෙනම් ලබන සතියේ සිකුරාදා නැවතත් අපි වන්දිත සිට්ටෙමු. හරි පුතේ අයිබෝන්.